අපිට දියුණුවෙන්ඩ ඕඩ තරම් විදි තියෙනවා. සමහර වෙලාවට ගෙදර ඉඳගෙන කියනවා නම් කොහොමද දියුණුවෙන්නේ, කරන්න කිසි දෙයක් නෑ, කරන්න කිසි දෙයක් හරියන්නේ නෑ කියලා. එහෙම නෙමෙයි. ඕන තරම් දේවල් තියෙනවා දියුණුවෙන්න පුළුවන් දේවල්. දැන් වර්තමානයේ වෙදි රජයේ විසින් හඳුන්වලා දීලා තියෙන විවිධාකාරයේ වැඩපිළිවෙළවල් තියෙනවා. ඒ අතර අපි දැක්ක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ග්‍රාම ශක්ති, ගම්පෙරළි වගේ ව්‍යාපෘති දියත් තියෙනවා. සංචාරක ශේෂ්ත්‍රයේ පැත්තට එන විටදී සංචාරක ශේෂ්ත්‍රයට බොහොම ලොකු පිටිවහලක් මේ කාලවකවානුවේදී ලැබෙනවා. අපි දැක්ක අර හෝම් ස්ටේ ව්‍යාපෘතිය වගේ දේවල් තමුන්ගේ ගෙදරම කාමරයක් පිළිවෙලට හදලා කරලා සංචාරකයට දෙන්න පුළුවන්. සංචාරකයෝ උනත් එන්නේ බොහොම ඒ වගේ තැන්වල ඉන්න බලාගෙන. ඉතින් ඒ නිසා සංචාරක කර්මාන්තය කියන්නේ නියමිත තැනට අපි තාම ගිහිල්ලා නැති, අපිට ලොකු ආදායමක් උත්පාදනය කර හැකි වටිනා සම්පත් බොහොමයක් අප සතුව ඇති, තාම අපි ප්‍රයෝජනෙට නොගත්ත තැන. ඉතින් ඒ නිසා සංචාරක ශේෂ්ත්‍රයේ සංවර්ධනය කියන දේ අත්‍යවශ්‍ය කාරණයක්. අපි අද ඒ නිසාම ඉඩකඩවෙන් කරන්න හිතුවා මේ සංචාරක ශේෂ්ත්‍රය පිළිබඳ, සංචාරක ව්‍යාපාරය පිළිබඳ වැඩිදුර ඔබව දැනුවත් කරන්න. ඒ වගේම තමයි විශේෂ වුණු අවස්ථාවක් තිබෙනවා සංචාරක ශේෂ්ත්‍රයට අදාළව ඉදිරියේදී. ඒ පිළිබඳවත් අද දවසේදී දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ආරාධනා කළා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්ට උපාලි රත්නායක මහතාට අයිබුවන්. ඔබ ගෞරවයෙන් පිළිගන්නවා අධ්‍යක්ෂතුමනි. ඒ වගේම අපි ආරාධනා කළා අලුත් වැඩක් තියෙනවා. මේක ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව සංචාරක ශේෂ්ත්‍රය අභිවෘද්ධිය වෙනුවෙන් කෙරෙන සුවිශේෂී වැඩක්. මේ සංචාරක නායකත්ව සමුළුවේ සංවිධායකතුමන් සම්පත් සිරිවර්ධන මහතා, අයිබෝන් බුදුමත් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මම අධ්‍යක්ෂතුමාගේ මුලින්ම කතාබහ පටන් ගන්නම්. දැන් කොහොමද සංචාරක ශේෂ්ත්‍රයේ තත්ත්වය? මොකද අපි අර පහුගිය දවස්වල දැක්ක අර කවුන්ට් ඩවුන් එකක් වගේ ගැ දැන් මෙච්චරක් පැන්න ලංකාවට ආපු සංචාරක කියලා. අද විදිහ තත්ත්වය කොහොමද? සංචාරක කර්මාන්තය කියන බොහොම සන්තෝෂයි. අද වෙනකොට මම හිතනවා අනිකුත් සියලුම කර්මාන්ත අතර වේගයෙන්ම වර්ධනය වෙන කර්මාන්තයක්. ඒකේ මැනුම් නිර්ණායක විදිහට අපි පාවිච්චි කරන සංචාරකයන්ගේ පැමිණීම, ඒ වගේම සංචාරකයන් ලබා ගන්න ආදායම, ඒ වගේම සංචාරක කර්මාන්තයෙන් ජනනීයමන රැකිය උත්පාදනය. ඉතින් විශේෂිත වශයෙන් ගත්තාම සංචාරකයන්ගේ පැමිණීම අපේ මේ අවුරුද්ද ඉලක්කයේ තියෙනවා මිලියන 2.5ක් දක්වා, එහෙම නැත්නම් 125ක් දක්වා යන්න කියන සන්තෝෂය. දැන් මේ වෙනකොට මිලියන ඒ 20 25 කියන එකේ අපි 11 පහු කරලා තියෙනවා මේ වෙනකොට පහුගේ මාසේ වෙනකොට. සංචාරක සංවර්ධනයේ පැත්තෙන් කොහොමද දැන් තත්ත්වය? ඒ කියන්නේ සංචාරකින්ට එන සමහර වෙලාවටදී අපි දැක්කා ප්‍රශ්න තිබුණා, අපි ඔබතුමාත් එක්ක මීට කලිනුත් කතා කරා, ටුක් ටුක් ව්‍යාපෘතිය පටන් ගන්නකොට. ඉතින් සංචාරකින් දෙන පහසුකම් කොහොමද රට ඇතුලේ දැන්? ඔව්, සංචාරකයන් පහසුකම් ගත්තාම විශාල පහසුකම් ප්‍රමාණයක් සංචාරකයට අවශ්‍යයි. ගුවන්තුඩුපළෙන් පැමිණෙන අවස්ථාවේ සිට නැවත විට වී යන අවස්ථාව දක්වා පාවිච්චි කරන සෑම දෙයක්ම අපි සැලකිලට ගන්නවා පහසුකම් කියලා. එතනදී ප්‍රවාහනය අතින් ගත්තාම ගුවන් සමාගම් සහ ගුවන් සේවාවන් මං හිතන්නේ දැන් අපිට ප්‍රමාණවත් මට්ටමට තියෙනවා. ඒ වගේම ඉදිරියට දියුණු වෙන්න සැලසුම් තියෙනවා රජේ. ඊට අමතරව ගුවන්තොට පොලේ තියෙන දැනට තියෙන යම් යම් පහසුකම් වල වේගවත් සංවර්ධනයක් කිරීගෙන යනවා. ඒ අරනකොට වැදගත්ම දේ තමයි සංචාරකයන්ට නවතින තැන් සහ සංචාරකයෝ යනේන තැන් සහ රටේදී එයා ඒ සංචාරකය සඳහා පහසුකම් කොහොමද සූදානම් කරන්නේ කියලා. මේ සඳහා ඉතාමත් සතුටින් කියන්න පුළුවන් පුජ්‍යලික අංශයේ ඉතාමත් උනන්දුයෙන් මේ සඳහා සූදානම් වෙනවා සහ දැනට ප්‍රමාණවත් පහසුකම් අපි සතුව පවතිනවා. අපි මේ වෙනකොට ඇතරම කවුරුත් එකතු වෙලා සෑම් පාර්ශ්වකරුවෙක්ම එකතු වෙලා අපි සංචාරක ක්‍රමෝපායන සැලැස්ම කියලා එකකට වැඩ කරගෙන යනවා. ඒ හැටියට කවුරුත් එකතු වෙලා වැඩ කරනවා කියලා කියන්න කැමතියි. හොඳයි. සංවිධායකතුමා ඉන්නවා. මොකද්ද මේ ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව කියන්නේ? පැහැදිලි කළොත්. ඔව් චාමර, ඇත්තටම ජාත්‍යන්තර නායකත්ව සංචාරක නායකත්ව සමුළුවෙන් අදහස් වෙන්නේ සර් කිව්වා වගේ කොහොමද අපි මේ සංචාරක ශ්‍රේෂ්ත්‍රය ලෝකෙට ගෙනියන්නේ, ලංකාවේ සංචාරක ශ්‍රේෂ්ත්‍රය ලෝකෙට ගෙනියන්නේ, ඒ වගේම ලෝකයේ භාවිතාවන විවිධ ක්‍රමෝපායන් ලංකාවට කොහොමද අපි උකහා ගන්නෙ කියන එක ගැන අපි මෙහිදී සාකච්ඡා වෙනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක වැඩසටහන අංශය මගින් මේක ක්‍රියාත්මක නගන්නේ. මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා ලෝකයේ දැනට භාවිතාවන සංචාරක ක්‍රමෝපායන්, ඒ වගේම දැනට ක්‍රියාත්මක වන වැඩසටහන් ඔවුන්ගේ දැනුම ලංකාවට උකහා ගන්න. ඒ තුලින් අපේ සංචාරක ශේෂ්ත්‍රය ප්‍රගමනයක් කරා ගෙනියන්න, සංචාරක ශේෂ්ත්‍රය සංවර්ධනයක් කරා ගෙනියන්න අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා. දැන් කොහොමද මේ නායකත් සමුළුව කොයි විදිහට දෙක තු වෙන්නේ, කවුද පැමිණෙන පිරිස්, මොන මොන අයට දෙන්න පුළුවන්, අපි ඒ ටික පැහැදිලි කරගත්තොත්? ඔව්, ඇත්තටම අපි දැනට ආරාධනා කරලා තියෙනවා ලංකාවේ සංස්කෘතික ශේෂ්ත්‍රයේ සියලුම ආයතන, උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම තානාපතිවරු, විදේශ මහාචාර්යවරු, ඒ වගේම සංචාරක ශ්‍රේෂ්ත්‍රයේ ක්‍රියාශීලීව දායකත්වය දක්වන පිරිස්
මේකට සහභාගි වෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඒ වගේම ව්‍යාපාරික ආයතන සංචාරක ශ්‍රේෂ්ඨයේ නිරතුරුවම නිරන්තරයෙන්ම දායකත්වය වෙන විවිධ පුද්ගලයන් අපි මේකට ආරාධනා කරලා තියෙනවා. මේ හැමෝම එකතු වෙලා මොනවද කතා කරන්නේ දැක්කමනේ? මම හිතන්නේ ඉතාමත්ම වැදගත් අපි කතා කරන දේ සහ කතා කරන දෙයින් දෙන්න බලාපොරොත්තු වෙන පණිවිඩය කියන එක සංචාර කර්මාන්තයේ මම දැන් කලිනු සඳහන් කරා වගේ අපි හැමෝම එකතු වෙලා සකස් කරපු සැලැස්මක් තියෙනවා. අපි මේකට කියනවා සංචාරක ක්‍රමෝපායන සැලැස්ම කියලා. මේ ක්‍රමෝපායන සැලැස්මේ සියලුම පාර්ශ්වකරුවන් එකතු කරගෙන කොහොමද එක ඉලක්කයක් කරා යන්නේ කියන එක බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. මේක බලන්න කැමති කෙනෙකුට මේ අන්තර්ජාලයේ මාර්ගයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී පෙන්නලා තියෙනවා සංචාරක කර්මාන්තයේ අද වෙනකොට තියෙන අපේ අභියෝග මොනවද, ඒ අභියෝග ජය ගන්න කොයි විදිහට අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේද කියලා. මෙතනදී වැදගත්ම දෙයක් තමයි අපි අලුත් දැනුම එකතු කරගන්නේ කොහොමද, ඒ වගේම ඒ දැනුම අපේ සංචාර කර්මාන්තයේ ක්‍රියාකාරීයයට ලබා දෙන්නේ කොහොමද, ඊට පස්සේ කට්ටියම එකතු වෙලා අභියෝග ජයගෙන කොහොමද මේ රටේ ආර්ථිකයට මේක දායක කරන්නේ කියලා. දැන් අපි කවුරුත් දන්නවා මේ වෙනකොට රටේ විදේශ විනිමය මේ ලංකා රුපියල අවප්‍රමාණය වීම තුළ ආර්ථිකයට ඇතිවෙච්ච ගැටලුව බලපුවම මේකට විසඳුමක් දෙන්න පුළුවන් හොඳම කර්මාන්තය සංචාර කර්මාන්තය. ඒකට හේතුව විදේශ විනිමය උපයන්න පුළුවන් සහ විදේශ විනිමය ඉපීමේ වැඩි කර ගන්න පුළුවන් හොඳම කර්මාන්තය බවට පත් වෙලා තියෙනවා. ඒතර ඒ කර්මාන්තය මේ ආකාරයට වැඩි දියුණු කරගන්න දැනුම විශේෂයෙන් උදව් වෙන්න අවශ්‍යයි. හේතුව වෙන කර්මාන්තවල සාපේක්ෂව ගත්තොත් අභියෝග විශාල ප්‍රමාණයකට මුණ දෙන වෙන කර්මාන්තය තමයි සංචාර කර්මාන්තයේ. හේතුව අලවිකරණය ගත්තත් වෙළඳපොළ ගත්තත් ඒ වගේම සේවක එයාගේ සේවා ප්‍රමිතිය ගත්තත් මේ හැම දෙයක්ම හැම සංචාරකයෙකුටම සැහිමකටපත් වෙන්න පුළුවන් මට්ටමේ, හැම සංචාරකයෙකුටම දැනුවත් වෙන්න පුළුවන් මට්ටමේ හොඳ මට්ටමක රටක තියෙන්න ඕනේ. ඉතින් මේ හැමදේම කරන්න ගියාම විශාල පාර්ශ්වකරු ප්‍රමාණයක් වන හැම පාර්ශ්වකරුවෙකුගම දායකත්වයේ වැදගත්. ඒ දායකත්වයේ හැටියට අවසානයේ පැමිණෙන සංචාරකයා සතුටින් පිටව යාමත් ඒ සංචාරකයා මගින් පණිවිඩයක් තව කෙනෙකුට ගෙන යාමත් කියන එක හරිම අපට වැදගත්. ඉතින් මේ හැටියට ගත්තහම මේ කර්මාන්තයේ වැදගත්ම දෙයක් තමයි ලෝක දැනුම, ලෝකයේ කරන හොඳ දේවල් ලංකාවට එකතු කර ගැනීම සහ ඒ සඳහා සූදානම් කර ගැනීම. මේට සම්බන්ධ වෙන සියලුම පාර්ශ්වකරුවන් එක තැනකදී මේක කතා කිරීම. දැන් මම පාර්ශ්වකරුවන් කියලා කිව්වහම වැදගත්ම පාර්ශ්වකරුවන් මට කියන්න පුළුවන් 6-7 දෙනෙක් මේකට එකතු වෙනවා කියලා. ප්‍රධාන වශයෙන් ජාතික වශයෙන් සංචාර කර්මාන්තයේ වැදගත් වෙන ලංකාවේ ආයතන ටික මේකට එකබද්ධ වෙලා තිනා. සංචාරක අමාත්‍යාංශය, සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ඒ වගේම හෝටල් පාසල, ඒ වගේම සම්මුති කාර්යාංශය කියන රාජ්‍ය ආයතන සියල්ලමත් එක්ක සියලුම පළාත් සභාවල ඉන්න සංචාරක අමාත්‍යාංශ ටික අපි එක එකතු වෙලා ඉන්නවා. ඊට අමතරව සංචාරක කර්මාන්තයේ ශිෂ්‍යයන්ට උගන්වන සියලුම විශ්වවිද්‍යාල සම්බන්ධ කරගෙන තියෙනවා ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල. මීට අමතරව ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සම්බන්ධ කරගෙන තියෙනවා. ඊටත් අමතරව ජාතික සංචාරක ආයතන විදිහට තියෙන සංචාරක සංවර්ධන අධිකාරිය වගේ වෙනත් රටවල සිංගප්පූරුවේ, තායිලන්තයේ, ඒ වගේම හොංකොං වගේ රටවල්වල ජාතික සංචාරක ආයතනවල ඒ ප්‍රධානීන්ට අපි ආරාධනා කරලා තියෙනවා. මීටත් අමතරව අපි සංචාරක ශාස්ත්‍රයේ තවත් වැදගත් වෙන ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයට ඍජුව නොවුනත් සම්බන්ධ වෙන ආයතන UNDP, එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන වැඩසටහන, ඒ වගේම USAID එක, ඒ වගේම World Bank එක වගේ අපිට මේ ෆන්ඩින් වලින් එහෙම නැත්නම් අරමුදල් සැපීමෙන් උදව් වෙන ආයතන සම්බන්ධ කරගෙන තියෙනවා. මීටත් අමතරව සංචාරක කර්මාන්තයේ හුඟක්ම වැදගත් මේ සංචාරක කර්මාන්තයේ තියෙන සංවිධාන, හෝටල් සංගමයේ, ඒ වගේම සංචාරක නියෝජිතාතන සංගමය, ඒ වගේම සංචාරක සංවිධාන කරුවන්ගේ සංගමය, සංචාරක රියදුරන්ගේ සංගමය ආදි වශයෙන් සංගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මග පෙන්වන්නගේ සංගමය, මේ හැම සංගමයක්ම මේකට සම්බන්ධ කරගෙන තියෙනවා. ඊට අමතරව සුවිශේෂී වශයෙන් සංචාරක කර්මාන්තයේ තියෙන ව්‍යාපාරික ආයතන, ඒ පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගෙන මේ විදිහට ගත්තහම දැනුම තියෙන අය, ක්‍රියාකාරී අය, ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධ වෙන අය, ඊටත් අමතරව ලංකාවේ එන ලංකාවේ දැනට ඉන්න විදේශ තානාපතිවරු, විශේෂයෙන් අපේ රටට සංචාරකයෝ ගෙන එන රටවල් ජර්මනිය, එංගලන්තය, ඒ වගේම ප්‍රංශය වගේ රටවල්වල, නෙදර්ලන්ඩ්ස් වගේ රටවල්වල තානාපතිවරු මේ නායකත්ව සමුළුවට කැඳවලා තියෙනවා. මේ විදිහට ගත්තාම බොහොම පුළුල් පරාසයක ඉන්න පාර්ශ්වකරුවන්ගේ එකතුවක් සහ ඒකේ කතාබහ කරන දැනුම
ඒ අයගේ අදහස් හුවමාරු කරගෙන අවසානයේ අපි එකතු වෙලා යන්න ඕනේ තැන කතා කරන නායකත්ව සමුළුවක් කියලා හඳුන්ලා දෙන්න පුළුවන්. දැන් මේ ව්‍යාපාරණ සම්බන්ධ වෙච්ච අය බොහෝ දෙනෙක් ඉන්නවනේ සංවිධායකතුමනි. දැන් මේ වගේ ලොකු ලොකු අය අවිල්ලා අපි කතා කරනවා කිව්වොත් මේ දේශීය මහාචාර්යවරු හැමෝම එකතු වෙලා කතා කරන දේ අර හෝම් ස්ටේ වගේ කරන පොඩි මිනිස්සුන් ළඟට යන්නේ කොහොමද මේ දේවල්? ඔව් ඇත්තටම දැන් මේ කලින් අපි ගිය අවුරුද්ද 2017 අපි සාකච්ඡා කරපු නායකත්ව සමුළුවේ අදහස් විවිධාකාර අදහස් අපිට දැනගන්නට ලැබුණා. ඉතින් එහිදී සාකච්ඡා වෙච්ච කාරණා ඒ වගේම විදේශ මහාචාර්යවරු කතා කරපු දේවල් මෙහිදී දැන් 2018 අපි ක්‍රියාත්මක කරනවා ඒවා. දැන්ටමත් ඒකේ උදාහරණයක් තමයි සත්කාරක සංචාරක නිවාස කියන සංකල්පය. ඒ වගේම අපි ගිය අවුරුද්ද සාකච්ඡා කරා කොහොමද අපේ රටට මේ කනෙක්ටිවිටි එකක් අපි ඇති කරන්නේ කියලා. ඉතින් ඒ වගේ දේවල් අපි කුඩා බිම් මට්ටමේ ව්‍යාපාරිකයන් වෙත අපි ගෙනියනවා. මෙහිදී ඇත්තටම අපි දැනුම බෙදා දීමක් තමයි සිද්ධ කරන්නේ. විදේශ මහාචාර්යවරු ගෙනල්ලා මේ වගේ ව්‍යාපාරිකයන් ගෙනල්ලා අපි පල්ලෙහා බිම් මට්ටමේ ව්‍යාපාරිකයන්ට අපි මේ දැනුම ගෙනියන කොහොමද අපි entrepreneurship development ඒ කියන්නේ ව්‍යවසායකත්ව සංවර්ධනයක් කෙසේද කරගන්නේ කියන එක ගැන අපි සාකච්ඡා කරනවා. ඒ තුලින් ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම තුලින් අපිට හැකියාව ලැබෙනවා ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන්න. ඒ තුලින් අපිට පුළුවන් රටේ ජාතික නිෂ්පාදනයේ වැඩි දියුණු කරගන්න. සංචාරක ශාස්ත්‍රය පිළිබඳ අපි කතා කරන්නේ යන ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව පැවැත්වෙනවා. ඒ මූලික කරගෙන සමස්ත ශ්‍රී ලංකාවේ සංචාරක ශාස්ත්‍රය පිළිබඳයි අපි කතා කරමින් ඉන්නේ. ඒ අනුව අධ්‍යක්ෂණ රාතුමනි අද වෙද්දී සංචාරක ශාස්ත්‍රයට ප්‍රවේශ වෙන්නට රජයේ විසින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා දීලා තියෙනවා. අපි නොහිතන විදිහේ පැත්තක් පහුගිය වසරේ අයවැය නියෝජනා වුණා. තමුන්ගේ ගෙදරම තමුන්ට පුළුවන් නිසියාකාරයෙන් සකසලා සංචාරක ශාස්ත්‍රයට අවතීර්ණ කරගන්න. ඒ වැඩපිළිවෙලේ සාර්ථකත්වය කොහොමද අද වෙද්දී වෙළඳපොළට ප්‍රවේශ වීම කියන දේ පහසු කරලා තියෙනවා රජයේ පැත්තෙන්? ඇත්ත වශයෙන්ම ඒක අයවැය යෝජනාවක් වගේම මේ පහුගිය අවුරුද්දේ මේ නායකත්ව සමුළු ඇතරම අලුතෙන් මේ අවුරුද්දේ පවත්වන එකක් නෙමෙයි 2015 අවුරුද්දේ සිට වාර්ෂිකව පැවැත්වෙන එකක්. ඒ සොයා බලපු අවස්ථාවේ පෙන්නලා දුන්න විශේෂ දෙයක් තමයි සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ ගම් මට්ටම නැත්නම් බිම් මට්ටමට යන්න සැලසුවොත් විශාල ප්‍රමාණයක ආර්ථිකය දියුණු කරගන්න සහ සංචාරක කර්මාන්තයේ සංචාරකයාට අලුත් නිෂ්පාදනයක් අලුත් අත්දැකීමක් දෙන්න මේක උදව් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒක ප්‍රතිපත්ති මේ වශයෙන් වගේම ක්‍රියාකාරී මට්ටමින් රජෙන් ලොකු සහායක් ලැබිච්ච අවස්ථාවක් තමයි මේ ආගන්තුක සත්කාරක නිවාසවලට ණය යෝජනා ක්‍රමයක් යෝජනා වීම. ඒක සඳහා ඇත්තටම සියලුම රජයේ බැංකු එකතු වෙලා දැන් ඒ අයට ළඟම බැංකු කාර්යාලයට ගිහින් මේක ගන්න පුළුවන් පහසුකම් හදලා තිනවා. ඒ වගේම මේකේ අය කරන පොලියෙන් ලොකු ප්‍රමාණයක් එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ණයක් ගන්න පොලි ප්‍රමාණය 6% දක්වා අඩු වෙන්න ඉතුරු ඒ කියන්නේ 6 සිට වැඩියෙන් ඒ බැංකුව අය කරන පොලි ප්‍රමාණය රජයෙන් ගෙවන්න ට්‍රෙෂරියෙන් ගෙවන්න සූදානම් කරලා තියෙනවා. මේ හැටියට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ හැටියට විශාල ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් අපිට ලැබෙනවා. ඒ වගේම අපි ඒවා බොහොම වේගයෙන් දවස් 3ක් විතර ඇතුළතදී අනුමැතිය ලබා දීලා ආපහු යවලා ඒක ක්‍රියාත්මක වෙගෙන යනවා කියන සන්තෝෂයි. දැන් මේ පහුගිය ආරම්භ කරපු මාස 3 විතර කාලය තුළ සාමාන්‍යයෙන් ඉල්ලුම් පත්‍ර 200කට වැඩි ප්‍රමාණයක් අපිට අනුමත කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉල්ලුම් පත්‍ර 250ක් විතර ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ හැටියට ගත්තාම අලුතෙන් කාමර සංචාරකයන්ට නවතින්න පුළුවන්. ඒ සත්කාරක කාමර අලුතෙන් සාමාන්‍යයෙන් මේ වෙනකොට 2000කට 3000කට කිට්ටු ප්‍රමාණයකට ඉල්ලුම් ලැබිලා තියෙනවා. හොඳයි. ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව පැවැත්වෙන්නේ කොයි වකවානුවලද මොන මොන විදිහද වැඩපිළිවෙල දියත් වෙන්නේ කියන දේත් අපි පැහැදිලි කරගත්තොත්? ඔව්. අපි ඇත්තටම ඔක්තෝබර් 5 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේක පැවැත්වෙන්නේ. උදේ 8:30ට මේක අපි ආරම්භ කරන්නේ. මෙහිදී කලින් අධ්‍යක්ෂ ජනරාල්තුමා සඳහන් කර වගේ සියලුම ආයතන මේකට සම්බන්ධ වෙනවා. ජාතික සහ ජාත්‍යන්තර ආයතන සියලුම ආයතන මේකට සහභාගී වෙනවා. මෙහිදී අපිට විශේෂයෙන්ම කියන්න ඕන කාරණේ තමයි මේ සියලුම ආයතන එකම තැනකට ගොනු වෙන එකම තැනකට එකතු වෙන ලංකාවේ තියෙන එකම සංචාරක සමුළුව මේ බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මෙහිදී සඳහන් කරන්න ඕනේ විශ්වවිද්‍යාල පාර්ශවයන් වෙනත් විශ්වවිද්‍යාල ලෝකයේ විවිධ වෙන අනෙකුත් විශ්වවිද්‍යාල විශේෂයෙන්ම හොංකොං පොලිටෙක්නික් වගේ
විශ්වවිද්‍යාලය නමගේ විශ්වවිද්‍යාලය මේවට සහභාගී වෙනවා. මේදී අපි ඇත්තටම අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ අංශයෙන් මේ සංවිධානය කරන්න අපේ ශිෂ්‍යෝ ඒ වගේම ආචාර්ය මණ්ඩලය ඒ වගේම ආචාර්ය සුරංග සෙල්වා මහතා ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය අප කැප වෙලා සිටින ඔක්තෝබර් 5 වෙනිදා උදේ 9 සිට හවස 5 දක්වා මේක ක්‍රියාත්මක කරන්න. දැන් මේක සිද්ධ වෙන පළවෙනි වතාව නෙවෙයිනේ මේ. මීට කලින් සිද්ධ වෙච්ච අවස්ථාවන් වලදී අපිට ප්‍රතිඵලයක් තිබ්බද ඇත්තටම? ඔව් ඇත්තටම මම දැන් මුලින් ඔබතුමාට සඳහන් කරා වගේ ගිය අවුරුදු 2017 වර්ෂයේ අපි මෙහිදී සාකච්ඡා වුණා සංචාරක සස්තාරක නිවාස ඒ වගේම කනෙක්ටිවිටි අපි කොහොමද ගුවන් යානා සම්බන්ධ කරන්නේ අපේ රටට ගුවන් යානා වාර්ගාන කොහොමද වැඩි කරන්නේ ඒක මේ වෙනකොට සාකච්ඡා වෙලා තියෙනවා විශේෂයෙන්ම එහි ප්‍රතිඵලයක් තමයි අධ්‍යක්ෂ ජෙනරාල් තුම සඳහන් කර මේ සංචාරක සත්කාරක නිවාස කියන සංකල්පය එළියට දැක්වේ ඒ වගේම මේ අපි සඳහන් කරන්න ඕනේ මෙහිදී පර්යේෂණ අපි එළි දක්වනවා මේ පර්යේෂණවල අවුට්පුට් එක එහෙම නැත්නම් ප්‍රතිඵලය අපි මෙහිදී එළි දක්වනවා ප්‍රතිපත්ති සම්පාදකයන්ට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට ඇස ගැටෙන්න ඒ වගේම ඇස සංචාරක ශේෂ්ත්‍රයේ ඇස නොගැටිත් තැන් පිළිබඳ අපි මේ සාකච්ඡා කරනවා. දැන් අර අපි සමහර තැන්වලදී දකිනවා වෙරළ තීරයේ සංචාරක නිකේතන පවත්වාගෙන යනවා නම් ඔවුන්ට ප්‍රශ්න තියෙනවා. සමහර ලාවට සංචාරක ප්‍රවාහන සේවය නියතුල ඉන්නව නම් සමහර සීමාකන් ප්‍රශ්න තියෙනවා. ඒ පොඩි මිනිස්සුන්ගේ ප්‍රශ්නත් උතන කතා වෙනවා. පැහැදිලිවම ඒක ඇත්තටම මේ බිම් මට්ටමේ මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ බිම් මට්ටමේ සංචාරක නායකත්ව සමුළුව කියන්නේ බිම් මට්ටමේ ඉඳලා ඉහළ තලයට ගෙනියන වැඩමුළුවක්. එහිදී මේ සෑම අංශයෙම රියදුරාගේ සිට ඉහළ ව්‍යාපාරිකයා දක්වාම සියලුම ප්‍රශ්න ඒ වගේම අභියෝගතා නව උත්පාදන නව තොරතුරු ගැන අපි මේ දී සාකච්ඡා කරනවා. සංචාරක සංවර්ධනයේ වෙනුවෙන් ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් තියෙනවා. මේ 2017 සිට 2020 දක්වා වුණු වැඩපිළිවෙල තමයි මෙතනදී යෝජනා කරන්නේ. මේ අවුරුද්දේදී එකතු වෙච්ච අලුත් දේවල් තිබෙනවා. ඉදිරි අවුරුද්දවලදී එකතු වීමට නියමිත මේ සාර්ථකත්වයේ මේ 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 සැලැස්ම සාර්ථක කරගන්න මොන මොන විදිහේ දේවල් වලට දත ගන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී. මම හිතනවා හරිම වැදගත් ප්‍රශ්නයක් මේ සැලැස්ම ආරම්භ කරපු අවුරුද්දේ මේ නායකත්ව සමුළුවේ ප්‍රධානම අරමුණු උනේ මේ සැලැස්ම සමාජගත කරන්න. ඒ වගේම මේ සැලැස්මේ තියෙන කරුණු කාරණා හැම පාර්ශ්වකරුවෙකුම දැනුවත් කරන්න. එතනදී වැදගත්ම දේ තමයි ඒ හැම පාර්ශ්වකරුවෙකුම කරන දේවල් කොයි ආකාරයට කළ යුතුද කියන එක පිළිබඳව විමර්ශනාත්මකව බැලුවා. ඒ හඳුනාගත්ත දේවල් මේ අපේ ආයතනවලට ඒ කොළඹ විශ්වවිද්‍යාලය මගින් ලබා දුන්නා. ඒ හැටියට තමයි අපි ක්‍රියාත්මක වුණේ. දැන් අතරම මේ අවුරුද්දේත් අපි මේ සැලැස්මෙන් ඈතට යන්නේ නැහැ. ඒ සැලැස්මේ මේ දක්වා ලබාගත් ප්‍රගතිය මොකක්ද? ඒ වගේම ඊළඟට යන්න තියෙන පියවර මොකක්ද කියන එකත් සාකච්ඡා කරන්න ලැබෙනවා. එතකොට මේ අහපු ප්‍රශ්නෙට කෙලින්ම මම උත්තරයක් ලබා දුන්නොත් දැන් අපි මේ ක්‍රමෝපායන සැලැස්මේ අද ඉන්න තැනින් අනාගතයට යනකොට මේ වෙනකොට අපි මේ පාර්ශ්වකරුවන් සූදානම් කිරීම පාර්ශ්වකරුවන් බලගැන්වීම කියන එක ආරම්භ වෙලා තිනවා විවිධ ක්ෂේත්‍රවලින් විශේෂයෙන් මේ බිම් මට්ටමේ අයට මේකට සම්බන්ධ වෙන අවස්ථාව සලසා දීම ලොකු ප්‍රමුඛතාවයක් තිබුණා. ඊළඟ මට්ටමේදී අපි බලාපොරොත්තු වෙනවා සංචාරක ක්ෂේත්‍රයේ ලබා දෙන සියලුම සේවා මාමවල අපි කියනවා තිරසාර සහතික ක්‍රමයක් තිරසාර ක්‍රමෝපායන පාවිච්චි කිරීමේ සහතික ලබා දීමේ ක්‍රමයක්. ඒකෙන් අදහස් වෙන්නේ අතරම ජාත්‍යන්තර වශයෙන් දැන් අපි ගත්තොත් එහෙම මේ පරිසර විනාශය ඒ වගේම සංචාරක කර්මාන්තයෙන් ඒ සම්පත් පදනම් වලට සිදුවිය හැකි යම් යම් අවියෝගතාව එහෙම නැත්නම් ගැටලු අඩු කරගන්න කොහොමද කටයුතු කරන්නේ. එතනදී අතරම මේ පාර්ශ්වකරුවන් මෙහිම විශේෂයෙන් සේවා සම්පාදකයන් අපි ගත්තොත් එහෙම හෝටලයක් ඒ අය කාමර සේවාව තමයි ලබා දෙන්නේ. ඒ වගේම ආහාර සේවාව තමයි ලබා දෙන්නේ. ඒ වගේම තවත් ප්‍රවාහන පහසුකම් සේවාවක් ලබා දෙන්නේ. මේ හැම ක්ෂේත්‍රයකම තිරසාර මට්ටමින් යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවාද? ඒ අරගෙන තිබීම ඇගීම සඳහා සහතික පත්‍ර පාට මේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒකත් මේකේ තියෙන එක යෝජනාව. මේ වගේ තවත් විශේෂ වැඩසටහන් පුහුණුව ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මඟ පෙන්වන්නන් පුහුණු කිරීම, සංචාරක සේවා කරන අය පුහුණු කිරීම වගේ දේවල්. ඊළඟට මේ වෙනකොට සංචාර කර්මාන්තය අලුතෙන් දියුණු වන කලාපවල පුංචි පුංචි ව්‍යාපාරික ආයතන සහ ඒ වගේම අනුකුත් සේවාවන් ආරම්භ කිරීම කියන එක. ඒකට පළාත් සභාව සමග කටයුතු කිරීම. ඒ වගේම සංචාරකයන් අපි දකිනවා ගොනු වෙලා තියෙනවා යම් යම් තැන්වලට සීගිරිය වෙන්න පුළුවන්, යාල වෙන්න පුළුවන්, තවත් තැන්වලට
ඇරයියන්ට අඩු වැදගත්කමක් අද වෙන අද තියෙන නමුත් සංචාරකයට වැදගත් ස්ථාන දියුණු කරන්න වාගේ වැඩපිළිවෙළක් මේක යෝජනා වෙලා තියෙනවා. ඒවා ඊළඟ අවුරුද්දේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදීත් ඒවා ක්‍රියාත්මක කරනකොට කොයි ආකාරයේද අනික් රටවල් කරලා තියෙන්නේ මේ නායකත්ව සමුළුවේදී ලබා දෙන මාර්ගපදේශන එහෙමත් නැත්නම් ඒ ලබා දෙන දැනුමේ හැටියට අපි අපේ ගමන තවත් තීව්‍ර කරගන්න සහ ඉලක්කයක් කරා යොමු කරගන්න බලාපොරොත්තු වෙනවා. තවත් වටිනා කියන දේවල් බොහොමයක් තියෙනවා. මොකද සංචාරක ශ්‍රේෂ්ඨය කියන්නේ අපිට තව දුරටත් පුළුල් කරගන්න පුළුවන් බොහෝ දේවල් තියෙන තැනක්. ලෝකයේ අනෙකුත් රටවල් එක්ක සංසන්දනය කරලා බලනකොට අපි මේ පිළිබඳව කතා කරන්න ඕනේ. අපිට තව යන්න පුළුවන් පැති තියෙනවා. අපි අද වෙනතුරු සංචාරක ශ්‍රේෂ්ඨය අමාර බඩ යටිතල පහසුකම් වර්ධනය පිළිබඳව කතා කරද්දී සමහර දේවල් අපේ වෙලා නැහැ අද වෙනතුරු. ඉතින් ඒ දේවල් විය යුතු තැනකයි තිබෙන්නේ. මම කැමතියි අර අපිට තවත් සම්පත්දායකෙක් සිටිනවා කතා කරන්න. ඊට කලින් අවසාන වශයෙන් ඔබතුමත් එක්ක කතා කළොත් එහෙම මේ ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව තවදුරටත් පුළුල් කරලා ඉදිරියේදී තවදුරටත් වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සමුළුවට තව එකතු කරගන්න පිරිස් වැඩි කරනවා නම් තව එකතු වී යුතු වෙනස් වී යුතු අලුත් දේවල් ගැන මොකද හිතලා තියෙනවද? විශේෂයෙන්ම අපි දැනට සාකච්ඡා මට්ටමේ පවතිනවා. දැන් අපි දැනට ලංකාවේ පවතින සියලුම සංචාරක ශ්‍රේෂ්ඨයට අදාළ ආයතන සහභාගී කරගෙන තියෙනවා මේකට. විශ්වවිද්‍යාලයන් ඒ වගේම පිටරට විශ්වවිද්‍යාලයන් සම්බන්ධ කරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේක ලෝකෙන් එළියට ගෙනහිල්ලා ලෝකයේ තියෙන අනෙකුත් ආයතන ප්‍රතිපත්ති සම්පාදකයන් මේකට දායකත්වය දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව. ඒ ඔස්සේ මේ රටේ සංචාරක ශ්‍රේෂ්ඨ නියැලෙන අයට සෙත සැලසේවා කියන ප්‍රාර්ථනයයි අවසානයේදී ඉදිකුතු කරන්නට වෙන්නේ. අපි තවදුරටත් කතා කරනවා තවත් සම්පත්දායකෙක් අපි සමගින් එකතු වෙන්නට තිබෙනවා. ඒ මත්තෙන් අපි සම්පත් සිරිවර්ධන මහතා ජාත්‍යන්තර සංචාරක නායකත් සමුළුවේ සංවිධායකතුමනි බොහොම ස්තුතියි මේ මොහොතට සම්බන්ධ වුණාට. අපි තවදුරටත් කතා කරමු. කෙටි විරාමයකට යමු. විරාමෙන් පසු යලිත් කතා කරමු. සංචාරක ශ්‍රේෂ්ඨය පිළිබඳ මේ කරන කතා බහට අපි විශේෂයෙන්ම ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව පිළිබඳ කතා කළේ. එතකොට අනාවරණය වෙච්ච තව දෙයක් තිබුණා අපි මේ විරාමය ඇතුලේ කතා කරන දෙයකට. මේක කොළඹ විශ්වවිද්‍යාලයේ මේ සංචාරක ශ්‍රේෂ්ඨය හා සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගන්න ශිෂ්‍යෝ එකතු වෙලා කරන වැඩක් මේක. ඒ අයගේ ලොකු දායකත්වයක් මෙතන තියෙනවා මේ සංවිධාන කටයුතු වලදී. මේ සංචාරක සංවර්ධන අධිකාරියත් පිටිපස්සෙන් ඉන්නකොට අපි තවත් මේ සංවිධායක කමිටුව නියෝජනය කරමින් සම්බන්ධ කරගත්ත ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුවේ සංවිධායක කමිටුව නියෝජනය කරමින් කසුන් මීගාවත් මහතා අයවන් පොහොගවන් ඔබතුමාවත් පිළිගන්නවා. මේ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් සහ මේ සංචාරක සංවර්ධන අධිකාරියත් එක්ක යන වැඩේ මොකක්ද තියෙන සම්බන්ධතාවය? ඔව් ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් සංචාරක නායක සමුළුව අපි ඔක්තෝබර් 4 සහ 5 දින පැවැත්වීම සංවිධාන කටයුතු කරගෙන සිටිනවා. එම සංවිධාන කටයුතු වල රජයට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදියට අපි සම්බන්ධ වෙනවා මෙම කටයුත්තත් එක්ක. විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන සහතිකපත් පාඨමාලා, ඩිප්ලෝමා, එතක පශ්චාත් උපාසා ශාස්ත්‍රපති කියන පාඨමාලා හදාරනවා සංචාරක කර්මාන්තය අදාළව. එම පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමයි අපේ මේ සංවිධාන කටයුතු වල මූලිකත්වය අරගෙන කටයුතු කරගෙන යන්නේ. අර මේ පාඨමාලාව ගැන ටිකක් කතා කරමු. මම කියන්නේ අපි සුරංග මහත්මයාත් එක්කත් මීට කලින් කතා කළා. උතුම්ලා ආචාර්යතුමන් එක්කත්. අද කොහෙදී කොහොමද මේ පාඨමාලාවල ක්‍රියාත්මක වීම කොහොමද ලැබෙන අධ්‍යාපනය ඒ පිළිබඳව ටිකක් කතා කළු? ඔව් ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් ශේෂ්ත්‍රයේ සිටින ඒත් එක්කම ශේෂ්ත්‍රයේ පරිණත සමහර වෙලාවට අධ්‍යාපන පැත්තෙන් සුසුකමක් නැති අයට හොඳ අවස්ථාවක් මේක. විශේෂයෙන් සහතිකපත් පාඨමාලාවක්, ඩිප්ලෝමා පාඨමාලාවක් වගේ ආරම්භ කරලා ශාස්ත්‍රපති උපාධියක් දක්වා යන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා. ඒත් එක්කම උපාධියක් තිබෙන කෙනෙක්ට, ඒත් එක්කම ශේෂ්ත්‍රයේ පරිණත කෙනෙක්ට එකතු වෙලා අපිට පශ්චාත් උපාධියක් හෝ ශාස්ත්‍රපති උපාධියක් එක්ක ඉදිරියට යෑමේ හැකියාව මේ අවස්ථාවත් මේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ලැබෙනවා. අනිත් විශේෂම දේ තමයි පන්ති අපේ පැවැත්වෙන ඉරිදා දිනේ. ඉතින් ඒ කියන්නේ ගොඩක් රැකියාවක් කරන කෙනෙක්ුණත් සම්බන්ධ වෙලා අධ්‍යාපන මට්ටමින් ඉහළට යෑමේ හැකියාව සලස්සර තිබෙනවා මේ කොළඹ විශ්වවිද්‍යාලය කරන මේ පාඨමාලා තුළින්. හැම දෙයක්ම කරන්න සාමාන්‍යයෙන් කියන දේ තමයි බොහොම පුංචි දෙයක් හදන්න වුණත් ඒ හා සම්බන්ධයෙන් යම් ආකාරයේ ප්‍රාගුණ්‍යයක් තියෙන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. සංචාරක ශේෂ්ත්‍රය කියන්නේ නිකන් මේක දැන් හරි ඔන්න සුද්ධ වෙනවා ලංකාවට මේ හරහා අපිට සල්ලි හොයන්න පුළුවන් කියලා බොහොම සරල තැනකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ව්‍යාපාර ශේෂ්ත්‍රයක් ඇතුළේ ඉදිරියටම ඉහළටම හිණිපෙත්තරම යන්න ඕනේ නම් ඒකට තියෙන්නට ඕනේ මේ ශේෂ්ත්‍රය පිළිබඳ හොඳ දැනුමක්. ඒ ශේෂ්ත්‍රය පිළිබඳ තියෙන දැනුමත් එක්ක සන්නද්ධ වුණාම තමයි
අපිට පුළුවන් වෙන්නේ මේ සංචාරක ක්ෂේත්‍රය හරහා ඉහළ ආදායම් ලාභ උපයන්නට යන්න පුළුවන්. ඒ නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ පැත්තෙන් ආචාර්ය උපාධිය දක්වාම යන්න පුළුවන් විදිහට අධ්‍යාපනයේ පැත්තෙන් ලබා දෙන්න ඕන සංචාරක අධ්‍යාපනය එතනදී ලබා දෙනවා. ඒ වගේම තමයි සංචාරක සංවර්ධන අධිකාරිය මිසියෝ දෙනා මැදිහත් වෙලා මේ වගේ නායකත්ව පුහුණු සංවිධානය කරලා බිම් මට්ටමේ සිටින අයගේ ප්‍රශ්න පවා ජාත්‍යන්තරයේ නියෝජිතයින් ජාත්‍යන්තරයේ මේ පිළිබඳ නමක් දිනපු අය හැමෝට ගෙනහිල්ලා ප්‍රශ්න විසඳලා ඒවට අදාළ වුණු වැඩපිළිවෙලක් දියත් වීම හරහා මේ සංචාරක ක්ෂේත්‍රය යහපත් තැනකට පත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. අපි තවදුරටත් තවත් මිනිත්තු 10ක පමණ කාලයක් අපිට තියෙනවා කතා කරන්න. අපි මේ ස්ට්‍රැටජික් ප්ලෑන් එක ඉදිරියේදී 2020 දක්වා යන වැඩපිළිවෙලත් ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ නියැලීන ඔබටත් උතුකමක් වගකීමක් තියෙනවා. ඒ පිළිබඳව තවදුරටත් කතා කරමු. කෙටි විරාමයකට යමු ප්‍රවෘත්ති ප්‍රකාශයට. ඉන් අනතුරුව ජලිත් කතාබහට එකතු වෙමු. සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් තමයි අද ආයුබෝවන් සුබ දවසක් අපි වෙන් කරන්නේ. ඒ අනුව ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව පිළිබඳ අපි විශේෂයෙන්ම කතා කරන්නේ. ඒ වෙනුවෙන් අපි කතා කරන්න ආරාධනා කළ අද දවසේදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමන්, උපාලි දත්නායක මහතාත්, ඒ වගේම මේ ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුවේ සම්බන්ධීකරණය කරන සංවිධායක කමිටුව වෙනුවෙන් කසුන් මීගත්තමත්ත මහතාත් සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය හරහා සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධයෙන් මේ පිළිබඳ විෂය අධ්‍යාපනික වශයෙන් ඔබට ලබා දෙන වැඩපිළිවෙළක් දියත් වෙනවා. අපි කතා කරද්දී දැනගත්තේ අධ්‍යක්ෂතුමත් ඒකේ ගුරුවරයෙක් කියලා. මම කැමතියි මේ අධ්‍යක්ෂතුමනි කොහොමද යොමු වීම අද දෙද්දී දැන් ඉගෙන ගන්න සංචාරක ක්ෂේත්‍රය යොමු වීම ගැන සතුරු වෙන්න පුළුවන් තැනක තියෙනවද මේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෙන වැඩේ ගැන? ඔව්, අත වශයෙන්ම අපි ওই වැඩසටහන පටන් ගත්තේ සංචාරක අධ්‍යයන වැඩසටහන පටන් ගත්තේ 2009 අවුරුද්දේ ශිෂ්‍යෝ 9 දෙනෙක්. ඒ වෙලාවේ කල්පනා කරා රටේ තිබුණ තත්ත්වයට අනුව ඒ ඉල්ලුම අඩුවීම නිසා මේ වැඩසටහන කරගෙන යන්න, එහෙම නැත්නම් ඒ පාඨමාලාව කරගෙන යන්න පුළුවන්ද කියලා. දැන් අද වෙනකොට තියෙන ඉල්ලුම අපට සපයන්න බැරි වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඩිප්ලෝමා පාඨමාලාවට ඉල්ලුම් පත්‍ර කැඳවුවාම හැම අවුරුද්දෙම නොවැම්බර් මාසේ වගේ කැඳවනවා. ඒ කැඳවුවාම ගන්න පුළුවන් අපිට පන්තියකට ළමයි 40යි 50යි වගේ ගණන්. නමුත් 300-400කට වඩා ඉල්ලුම් පත්‍ර ලැබෙනවා. ඉතින් ඒ හැටියට ඒ ඉල්ලුම සපයන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම පශ්චාත් උපාධි පාඨමාලාව ගත්තත් ඒ වගේම ඉල්ලුමක් තියෙන තත්ත්වෙට පැත් වෙලා තියෙනවා. ඒකෙන් පේනවා සංචාරක ක්ෂේත්‍රය ඉගෙන ගන්න සහ වැඩ කරන අයට තව දැනුම ලබා ගන්න තියෙන කැමැත්ත සහ ඒ සඳහා තියෙන විශ්වාසය. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන අර විශේෂත්වය තමයි කසුන් මහත්මයා කිව්වා වගේ මේ දැනට වැඩ කරන අයට වැඩ කරන ගමන් දැනුම ලබා ගන්න තියෙන අවස්ථාව. ඒ වගේම අපි දන්නවා ලංකා විශ්වවිද්‍යාල බහුතරයක් අපේ උසස් පෙළෙන් පස්සේ තමයි ශිෂ්‍යව ඇතුළත් කරගන්නේ. ඒ පූර්ණකාන් පාඨමාලා කරන විශ්වවිද්‍යාල ගණනාවක් තියෙනවා. රජරට විශ්වවිද්‍යාල, සබරගමු වගේ විශ්වවිද්‍යාල තියෙනවා. ඒ විශ්වවිද්‍යාලවලත් දැන් ශිෂ්‍යෝ ප්‍රමාණය මේක විශේෂිත විෂයක් විදිහින් අධ්‍යයනය කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම කියන සන්තෝෂයි මේ වසරේ සිට 2018 වසරේ සිට පාංශල් විෂය නිර්දේශයේ උසස් පෙළ අර අලුතෙන් එකතු කරන විෂය 26ට විශ්වවිද්‍යාලයේ සමවෙන්න මේ පාසලේ වසර 13ක අධ්‍යාපනය යටතේ සංචාරක විෂය එකතු කරලා තියෙනවා. මේ හැටියට සාමාන්‍යයෙන් තරුණ පරම්පරාවට අනාගතයේ සංචාරක විෂය සාමාන්‍ය විෂයක් වෙන මට්ටමට ආරම්භය අධ්‍යාපනයක පැත්තෙන් හැම පැත්තකින්ම ආරම්භ වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. සංචාරක සංවර්ධන අධිකාරිය පැත්තෙන්, කොළඹ විශ්වවිද්‍යාලය පැත්තෙන් මේ වගේ පුළුල් වැඩපිළිවෙලක් ප්‍රමිතිගත විදිහට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කරන්න දියත් වෙද්දී සංචාරක ක්ෂේත්‍රයට ගෑවිච්ච සම්බන්ධ වෙන හැමෝගෙම යුතුකමක් වගකීමක් තියෙනවා. මේ රටට එන සංචාරකයෙකු ආපහු වතාවක් අපේ රටට ගෙන්ව ගන්න පුළුවන් වෙන විදිහට උන්ට සලකන්න. අර අපි කතා කරද්දී අධ්‍යක්ෂතුමන් කියපු දෙයක් තමයි මේ විරාමය ඇතුළතදී ජංගම දුරකථනය ත්‍රිරෝද රථයේ දාලා ගියාම ඒක සංචාරකයෙක්ගේ හිමිකාරීත්වය දෙයක් නම් ඒක ගෙනල්ලා බාර දෙන තැනටම බොහොම මිත්‍රශීලීව ඒ වගේම බොහොම විශ්වාසයෙන් කටයුතු කරන අයත් මේ සංචාරක ක්ෂේත්‍රයේ ඉන්නවා. සමහර වෙලාවට අපි දකිනවා සුද්දෙක් සංචාරකයෙක් ආවම කාක් වගේ පස්සෙන් යන විදිහ සිද්ධිත් මේ රටේ අපිට අහන්න වෙලා තියෙනවා. ඉතින් සම්බන්ධිත හැමෝටම පණිවිඩයක් දුන්නොත් වටිනවා මං හිතන්නේ මේ වෙලාවේ. ඔව්, බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ අපේ හොඳ පැත්ත වගේම සංචාරක ක්ෂේත්‍රයේ අද තියෙන ගැටලු පැත්ත ගැන අවධානය යොමු කරපු එක දැන් අපි ගත්තාම සංචාරකයෙකුට ගැටලුවක් වුණොත් ඒ ගැටලුව කියන්න තැනක්. ඒ වගේම ගැටලුවට වික්මනින් විසඳුමක් හැදෙන එක කියන එක හරිම වැදගත්. මේ සඳහා අපි සංචාරක පොලිසි ආරම්භ කරලා තියෙනවා ප්‍රධාන කාර්යාලය කොළඹ. ඒ වගේම ශාඛා කාර්යාලය 11ක් මේ වසර තුල අලුතෙන් ප්‍රදේශ තව 10ක ආරම්භ කරන්න මේ මේ කටයුතු කරලා තිනවා. ඒ වගේම සංචාරක පොලිසි ආරම්භ කරනකොට ඒවා අනිත් පොලිසි වාගේ මේ
නගරයේ මැද්දේ නෙමේ ඒ සංචාරකයන් ගැවසෙන ප්‍රදේශයේ උදාහරණයක් විදිහට අපි දන්නවා මිරිස්ස ප්‍රදේශයේ ගැටලුවක් ඇති වුණා දැන් සංචාරක පොලිසියක් තව මාස කීපයක් ඇතුළතදී ස්ථාපිත වෙන්න සීලම කටයුතු කරලා ඉවරයි ඒක අර తాවකාලික ගොඩනැගිල්ලක් වගේ කන්ටේනර් බොක්ස් එකක තමයි ඔෆිස් එකේ ඉන්නේ ඉතින් ඒ විදිහට ආරම්භ කළා තිනා ඊටත් අමතරව දැන් එතනදී සංචාරක ශාස්ත්‍රයේ මොනවා හරි ගැටලුවක් වුණොත් ඒ අයට හොට්ලයින් එකකින් ඒක ඉන්ෆෝම් කරන්න පුළුවන් ඒ වගේම තමන්ට හැකි භාෂාවකින් ඒ පැමිණිල්ල දක්වන්න මේවා කරන්න පුළුවන් ඒ වගේම කෙටි කාලයක් තුළ ඒ අයට විසඳුමක් ලබා දෙන සංචාරක පොලිසිය විශේෂයෙන් කටයුතු කරනවා ඊටත් අමතරව ඒ සංචාරක පොලිසිය වල වැඩ කරන කටියට භාෂා පුහුණුව ලබලා දෙනවා ඒ වගේම අපි සංචාරකයෙක් බොහොම අපහසුතාවයකට පත් වුණා දැන් උදාහරණයක් විදිහට තමන්ගේ අරගෙන යන මුදල් සහ පාස්පෝර්ට් එක තියෙන ගමන් මල්ල නැති වුණා ඒ වගේ අවස්ථාවේදී අපි එයාව තියාගෙන එයාට තනපති කාර්යාලයකට යන්න ඒ ડોකියුමන්ට් හදාගන්න ආපහු රටට යන්න උදව් කරන වැඩසටහනකුත් කරනවා මේ වගේ වැඩසටහන් ගණනාවක් අපි කරනවා ඒ අයගේ ගැටළු වලට ඒ වගේම අපි දන්නවා නාන්න ගියාම ගිලී යනවා ඒ වගේ අවස්ථා ඒ වගේ උදව් අවස්ථා තියෙනවා ඒකට රට පුරාම ස්ථාන 22ක් දැන්ට හඳුනාගෙන තියෙනවා ඒ තැන්වල මේ අපි කෝස්ට් ගාඩ් ඩිපාර්ට්මන්ට් කියලා එහෙම නැත්නම් වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන අපි ඒවට ස්ථාපිත කරන අර කුළුණු හදන්න සහ ඒ අයට පුහුණුව ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තිනවා මේ වගේ ගත්තාම දැනට තියෙන ගැටලු ඒ වගේම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් අර වෙරළ ආරක්ෂණ අධිකාරියත් එක්ක එකතු වෙලා එහෙම කරන අවස්ථා තියෙනවා ඒ වගේම ප්‍රජා සංවිධානය එකතු වෙලා කරන අවස්ථා තියෙනවා මේ වගේ විවිධ පැතිවලින් මේ ගැටලු වලට උත්තර දෙන්න අවශ්‍ය කටයුතු දැන් මේ මෑතකදී අපි දන්න දෙයක් තමයි අර සොරුන් ඇවිල්ලා කඩාගත්ත දැන් විශේෂයෙන් අර සීගිරිය භාග ප්‍රදේශය අතරම පොලිසිය බොහොම වේගෙන් ක්‍රියාත්මක වෙලා ඒව අල්ලගන්න දඬුවම් කරන්න ඒ වගේම එහෙම දේවල් නැවතන වෙන්නේ නැහැ කියන එක පෙන්නලා දෙන්න ඒ වගේම CCTV වාගේ ක්‍රමවේද පාවිච්චි කරලා මේ ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා අර සීගිරිය ගැන කියපු නිසා මේක ඔබතුමා ඉන්නකොට කතා නොකරොත් මේක අඩුපාඩුවක් වෙනවා ඔය පිදුරංගල සිද්ධියත් එක්ක එතනදිත් ඔය රෝමස්සල මේ එහිදිත් යම්මා කරේ තිබුණා පිදුරංගල දිත්තේ වගේ තිබුණා අපේ රටේ සංචාරකයෝ ඇවිල්ලා යම් තාක් දුරකට සමහර අපේ වටිනාකම් තැන් වලට හානි කරනවා කියන දේ මේට අදාළව වැඩපිළිවෙලක් දියත් කරන්නේ නැද්ද කියන දේ ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්නයක් තිබුණා මේක අපේ දේශීය වශයෙන් සිද්ධ වෙච්ච හානියක් වුණාට හොයාගෙන යනකොට ජාත්‍යන්තර වශයෙන්ුත් මේක ක්‍රියාත්මක වෙන්න තැනකට තියෙනවා මොකුත් වැඩපිළිවෙලක් තියෙනවද අත වශයෙන්ම දැන් ඒ වැරද්දක් කරපුවාම ඕනෑම කෙනෙකුට ඒකට දඬුවමක් තියෙනවා ඒ සඳහා කවුද ඒක කරේ කියන එක හොයලා බලන්න ඕනේ ඒ වගේම එතන දැන් ওই සිද්ධිය සම්බන්ධයෙන් ඇතරම පොලිසිය අවශ්‍ය දේවල් ක්‍රියාත්මක කරගෙන යනවා ඒ වගේම කෙනෙකු ඒක එච්චර හිතන්නේ නැතුව කරපු වැරද්ද එහෙම නැත්නම් හිතාමතාම කරපු වරදක්ද සැලසුම් කරලා කරපු වරදක්ද කියන එක ඉස්සලා හොයා ගන්න ඕනේ ඒ වගේම අපි නිතරම දකින දෙයක් තමයි හොඳට වගකීමෙන් දැනුවත් වෙච්චුනම් පස්සේ ඒ දේ කරන්නේ නැහැ. ඒ වගේම ඕනෑම කරන දෙයක් එක්ක ලංකාවේ කෙනෙක් යම් සම්බන්ධයක් තියෙනවා. ඒ අය හරියට දැනුවත් වෙලා තියෙනවා නම් ඒකත් වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් වගේම වැරදක් සිදු වුණාට පස්සේ ඒකට දඬුවම් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මම හිතන අවශ්‍ය දේ. හොඳයි. අපි කතා බහ මාර කරන අවසාන වශයෙන් ආපහු වතාවක් මේ විශේෂ වැඩ පිළිවෙල ගැන කතා කළොත් එහෙම අපි මීට කලින් දැක්කා ඔබ අපි මේ කතා කරන අතරතුරේ දර්ශන දිටුවේ 2017 වර්ෂයට අදාළ වුණු ජාත්‍යන්තර සංචාරක නායකත්ව සම්බුලුවට අදාළ වුණු දර්ශන මම කැමති කසුන්ට අවසාන වශයෙන් අවස්ථාව ලබා දෙන්න අපි මේ වැඩේ තියෙන දවස ගැන කතා කළොත් ඒ වගේම මම හිතන්නේ හැමෝටම එන්න පුළුවන් ආරාධනා කරන්න පුළුවන් ඔබතුමන්ලට මේකට සම්බන්ධ වෙන්න කියලා මේ සංචාරක ශාස්ත්‍රයට සම්බන්ධිත පාර්ශවයන්ට ඇත්තන ඔක්තෝබර් 5 තමයි අපි මේ සංචාරක නායක සමුළුව පවත්වන්නේ ශේෂ්ත්‍රයේ සියලුම දෙනාට අපි සුහදව ආරාධනා කර සිටින අපිත් එක්ක එකතු වෙන්න කියලා මොකද මේක සංචාරක ශේෂ්ත්‍රයේ කතා කරුත් එම හොටේ ඒ කියන්නේ හෝටා ශේෂ්ත්‍රයට පමණක් සීමා වෙච්ච ශේෂ්ත්‍රයක් නෙමෙයි ශේෂ්ත්‍ර ගොඩක් සම්බන්ධ වෙච්ච දෙයක් තමයි මේ සංචාරක ශේෂ්ත්‍රය කියන්නේ ඉතින් ඒ නිසා සංචාරක ශේෂ්ත්‍රයට සම්බන්ධ සියලුම දෙනාට අපි ආරාධනා කර සිටිනවා ඔක්තෝබර් 5 උදෑසන 8:30 සිට බණ්ඩානායක ජාන්තිතර අනුස්මරණ ශාලාවේ පැවැත්වෙන සංචාරක නායක සමුළුවත් අපිත් එක්ක එකතු වෙන්න කියලා ඒ සඳහා අවශ්‍ය කරන වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවියට පිවිසෙන්න පුළුවන් එහෙම නැත්නම් අපේ Facebook අඩවියට හරි පිවිසීමෙන් වැඩි විස්තර ලබා ගන්න පුළුවන් හැමෝටම ආරාධනා කර සිටින නැවතත් මේකට එකතු වෙන්න කියලා මොකද මේක ජාතික උත්සවයක් ඒත් එක්කම ජාතික වැඩපිළිවෙලක් හැමෝටම එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කර සිටිනවා. හොඳයි. ඒත් එක්කම තමයි මේ මෙතන සංචාරක ශාස්ත්‍රයට සම්බන්ධ හැමෝටම ආරාධනා කරනවා වගේම සංචාරක ශාස්ත්‍රයට සම්බන්ධිත ප්‍රඥයින්ගේ එකමුතුව සිද්ධ වෙන්නේ හෙට මං හිතන්නේ. එහෙමද? ඔව්. අපි ඒක නැත්නම් පැහැදිලි කරගත්තා. අතරම මෙතනදී ජාත්‍යන්තර
සමීක්ෂණ සම්මේලනයක් එහෙම නැත්නම් සමුළුවක් පැවැත්වෙනවා. ඒක තියෙන්නේ ඔක්තෝබර් 4 වෙනිදා. ඒ සඳහා ඇත්තටම මේ ඇකඩමික් එහෙම නැත්නම් අපි කියනවා අධ්‍යයන ක්ෂේත්‍රයේ සම්බන්ධ අයට ආරාධනා කරනවා. ඒක තියෙන්නේ ඔක්තෝබර් 4 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේමයි. අපි ප්‍රධාන වශයෙන් අරමුණු කරන නායකත්ව සමුළුව තියෙන්නේ ඔක්තෝබර් මාසේ 5 වෙනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර. ඒකට හැමෝටම එන්න පුළුවන්. ඒකට හැමෝටම අපි ආරාධනා කරනවා. මොකද මේක හැම පාර්ශ්වකරුවකින් එකමුතුවා ඔබට දැනුම ලබා ගන්න වගේම ඔබට ඒ අධ්‍යක්ෂීම් හුවමාරු කර ගන්න අවස්ථාව තියෙනවා. අපි විවෘත ආරාධනා කරනවා. වැඩි විස්තර මෙතුමා සඳහන් කරා වගේ වෙබ් අඩවියේ තියෙනවා. ඒ වගේම Facebook වෙබ් අඩවියේ තියෙනවා. මේ තොරතුරු ලබාගෙන කාට හරි විශේෂිත වශයෙන් අවශ්‍ය නම් ඒත් වෙබ් අඩවියේ කතා කරන්න පුළුවන්, ඊමේල් එවන්න පුළුවන් ක්‍රම දාලා තියෙනවා. ඒ දේවල් පාවිච්චි කරලා ඔබට පැමිණෙන්න සහ සම්බන්ධ වෙන්න කියලා බොහොම විවෘත ආරාධනා කරනවා. මේක විශ්වවිද්‍යාලයේ විහිං ක්ෂේත්‍රීය අභිවෘද්ධි උදෙසා සියලුම පාර්ශ්වකරුවන් රජයේ පුජ්‍යලික සහ ජාත්‍යන්තර කියන හැම කෙනෙකුට සම්බන්ධ කරගෙන ඔබට ලබා දෙන දායාදයක්. ඒකේ ප්‍රයෝජනෙ ගන්න සංචාරක කර්මාන්තය දියුණු කරන්න, සංචාරක කර්මාන්තයේ ඔබේ ප්‍රතිලාභ ලබා ගන්න, ඒ වගේම ඔබේ හෙට දවස යහපත් කරගන්න මේ අවස්ථාවක් කරගන්න කියලා බොහොම කාරුණිකව ආරාධනා කරනවා. ඇවිත් එන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපේ රට වෙනුවෙන් මේ කරන වැඩේ 100%ක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රතිඵල රටට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි. අද දවසේදී පැමිණීම වෙනුවෙන් යනුව සංචාරක සංවර්ධන අධිකාරිය අධ්‍යක්ෂ රාල්තුමන්, උපාල රත්නායක මහතා සහ එවැගේම සංවිධායකවරයෙකු වශයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුවේ කසුන් මේගහවත් මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. සංචාරක ශ්‍රේෂ්ඨය කියන්නේ අපිට හොඳට හොයන්න පුළුවන් තැනක්. ඒ නිසා අපේ රටේ දේවල් වටිනාකම් එකතු කරලා ලෝකයට අරගෙන ගිහිල්ලා අපේ දේවල් රැකගෙන අපේ රටේ ආදායම උත්පාදනය කරගත හැකි තැනක්. ඒ දෙයට දැනුමින් සන්නද්ධ වෙන්නට ඕනේ. ඒ දේවල් හා සම්බන්ධයෙන් සාම්ප්‍රදායික මතවාදයට වැඩිය අලුත් දේවල් හොයාගෙන තිනවා. මේ දේවල් එක්ක ඔබ සන්නද්ධ වෙන්න ඕනේ. ඒ වෙනුවෙනුයි මේ වැඩපිළිවෙල දියත් වෙන්නේ. අපි අදට සමු ගන්නවා. හෙට ආයෙත් හම්බෙමු. ප්‍රාර්ථනා කරනවා අද දවස සුබ දවසක් වෙන්න. හයිපෝ